සියලු දෙනාම අදත් එකතු වෙලා ඉන්නේ sexed.lk YouTube channel එකත් එක්ක. ඉතින් මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා මේ channel එක හරහා අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන වැදගත් කරුණු කියලා. ඉතින් වෙනද වගේම අදත් මම බලාපොරොත්තු වෙනවා මේ ලිංගික සෞඛ්‍ය ගැන වැදගත් කරුණු ටිකක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඉතින් ඇත්තටම අද කතා කරන්න යන මාතෘකාව විශේෂයෙන් වැදගත් වෙන්නේ අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට. ඉතින් මොකක් මේ අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට වැදගත් වන පණිවිඩය. ඉතින් මේ පණිවිඩය තමයි ගැබ් ගෙල පිළිකාව සඳහා පරීක්ෂාව. එමත් නැත්නම් අපි පොදු විවාහාරයේ භාවිතා කරන පැප් පරීක්ෂාව කියන කාරණය ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ ගැබ් ගෙල පිළිකාවේ තියෙන වැදගත්කම කියලා. ඉතින් ඇත්තටම ලෝකයේ පිළිකා වර්ග වලින් ගත්තොතින් ඇත්තටම හතරවෙනියට වැඩියෙන්ම තියෙන පිළිකාව තමයි මේ ගැබ් ගෙල පිළිකාව. ඒ වගේම තමයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩිම තියෙන පිළිකා වර්ගය තමයි මේ ගැබ් ගෙල පිළිකාව. ඉතින් මම ඉස්සෙල්ලා සඳහන් කරපු මේ පැප් පරීක්ෂාව හරහා අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ ගැබ් ගෙල පිළිකාව ඉතාමත් වේලාසනින් හඳුනා ගන්න. ඉතින් එහෙම හඳුනාගත්තට පස්සේ ඒ සඳහා සාර්ථක ප්‍රතිකාර කරලා ඒ තත්ත්වයෙන් මිදීමට ඒ අයට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඇත්තටම අපි වගේ සම්පත් අඩු රටකට මේ පැප් පරීක්ෂාව හරහා මේ ගැබ් ගෙල පිළිකාව වේලාසනින් හඳුනා ගැනීම හරහා ඇත්තටම ඒක ඉතාමත් සාර්ථකව මර්ධනය කිරීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඇත්තටම මේක රටක් විදිහට අපිට ලැබෙන ලොකු අවස්ථාවක්. බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ පැප් පරීක්ෂාව සිදු කරන්නේ කියන එක. ඉතින් ඇත්තටම මේ පැප් පරීක්ෂාව කියන එක බොහොම සරල පරීක්ෂාවක්. ඇත්තටම මේකට යන්නේ මිනිත්තු 5ක් 10ක් වගේ කාලයක්. ඉතින් කිසිම වේදනාවක් රහිතව බොහොම පහසුවෙන් බොහොම නොමිලේ තමන්ගේ පුද්ගලිකත්වයේ රහස්‍යභාවය පවා ආරක්ෂා කරගෙන තමන්ට මේ පැප් පරීක්ෂාව කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම කවුද මේ පැප් පරීක්ෂාව සිදු කරගත යුත්තේ? ඉතින් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අවුරුදු 35ට වැඩි හැම කාන්තාවක්ම මේ පැප් පරීක්ෂාවට යොමු විය යුතුයි කියන එක තමයි ඇත්තටම සෞඛ්‍ය අංශවල නිර්දේශය. ඉතින් ඇත්තටම ඊළඟට අපෙන් ප්‍රශ්න අහන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහෙන්ද මේ පැප් පරීක්ෂාව සිදු කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ පැප් පරීක්ෂාව ඉතා පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන් ස්ථාන රාශියක් ලංකාවේ තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායනවලදී විශේෂයෙන් අපි ඒ සායනවලට කියනවා සුවනාරි සායන කියලා. මේ සුවනාරි සායන තුලදී මේ පැප් පරීක්ෂාව ඉතා පහසුවෙන් සිද්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ දීප ව්‍යාප්තව තියෙනවා ලිංගික සෞඛ්‍ය සායන ජාලයක්. ඉතින් මේ සායනවලදීත් යම්කිසි කෙනෙකුට තමන්ට පැප් පරීක්ෂාවක් සිද්ධ කරගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් මේ සායනවලදීත් නැත්නම් අපි ඉස්සෙල්ල සඳහන් කරපු ලිංගික සෞඛ්‍ය සායනවලදීත් මේ පැප් පරීක්ෂාව සිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය කෙනෙකුට පෞද්ගලික අංශයෙන් වුණත් මේ පැප් පරීක්ෂාව ඉතා පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම රාජ්‍ය අංශය ගැන කතා කරනවා නම් තමන්ට මේ පැප් පරීක්ෂාව සිද්ධ කරගන්න තියෙන පහසුම ක්‍රමය තමයි තමන්ගේ ප්‍රදේශයේ ඉන්න පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියට කතා කිරීම. ඒ වගේම තමයි කෙනෙකුට අවශ්‍ය නම් අපේ ලිංගික සෞඛ්‍ය සායනවලදීත් මේ පැප් පරීක්ෂාව අපිට කතා කරොතින් ඒක අපිට සූදානම් කරලා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම විශේෂයෙන් මේ ගැබ් ගෙල පිළිකාව ගැන කතා කරනකොට මේ ගැබ් ගෙල පිළිකාව ඇති වෙන්න 90%කට වඩා හේතු වෙනවා කියලා සොයාගෙන තියෙන්නේ HPV කියන වෛරසය. ඉතින් මේ HPV වෛරසය ගැන අපි මීට පෙර වැඩසටහන්වලදී කතා කරලා තියෙනවා. මේ HPV වෛරසයේ යම් යම් ප්‍රභේද තමයි ඇත්තටම මේ ලිංගික ඉන්නන් ඇති කිරීමට හේතු වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත් කාරණය තමයි මේ ලිංගික ඉන්නන් ඇති කරන ප්‍රභේදය නෙවෙයි බොහෝ වෙලාවට මේ ගැබ් ගෙල පිළිකාවන් වලට හේතු වෙන්නේ. ඉතින් මේ සඳහාම විශේෂතු වූ ඒ ගැබ් ගෙල පිළිකා ඇති කරන්න පුළුවන් මේ HPV වෛරසයේ ප්‍රභේද සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ගැබ් ගෙල පිළිකාවේ තියෙන සුලභ බව නිසාම පාසල් ළමුන් මේ සඳහා ප්‍රතිශක්ති කරන එන්නතක් මගින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් 2017දී ලංකාවේ ආරම්භ කරා. ඉතින් ඒ හරහා ඇත්තටම අවුරුදු 10ත් 12ත් අතර ගැහණු ළමුන් සියලු දෙනාම 2017න් පස්සේ මුළු දිවයිනම ආවරණය වෙන විදිහට මේ වැක්සිනේෂන් එක එමත් නැත්නම් මේ HPV කියන වෛරසයට අදාළ ප්‍රතිශක්ති කරන එන්නත ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඇතන මේ ප්‍රතිශක්ති කරන එන්නත හඳුන්වා දීමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී ලංකාවේ මේ ගැබ් ගෙල පිළිකාව කියන එක අඩු ප්‍රවණතාවයක් පෙන්වයි කියලා. ඉතින් එතෙක් ඇත්තටම සියලුම අවුරුදු 35ට වැඩි කාන්තාවන් මේ පැප් පරීක්ෂාව සිද්ධ කරගෙන තමන්ට එවැනි
පිළිකාමය තත්ත්වයක් වර්ධනය වෙනවද කියන එක නිසකව ඒ අයට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙම වර්ධනය වීමක් තියෙනවා කියලා යම්කිසි ආකාරකින් සොයාගත්තොත් ඒ සඳහා සාර්ථකව මුල් අවස්ථාවෙහිඳ ප්‍රතිකාර කරලා ඒ අයට ඒ තත්ත්වෙන් එළියට එන්න එහෙම නැත්නම් ඒ තත්ත්වෙන් 100%ක් මිදෙන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඇත්තටම අද දවසේ මම උත්සාහ කරේ ඔයගලන්ට පැප් පරීක්ෂාවේ තියෙන වැදගත්කම පැහැදිලි කරන්න. ඉතින් මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හැමදාම මතක් කරනවා වගේ අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒ වගේම තමයි Facebook හරහා ඔයගලන්ගේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න වලට ඔයගලන්ට උත්තර ලබා දෙන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන මේ වගේ මාතෘකා ලිංගික සෞඛ්‍යයට අදාළ මාතෘකා අපි මේ channel එක හරහා කතා කරනවා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් රතුපාට subscribe button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම තමයි ඉතහා පැත්තෙන් තියෙන bell button එක click කරලා අපිත් එක්ක නිරතුරුවම රැඳිලා හිටියොත් අපි ඉස්සරහට ඉදිරිපත් කරන මේ වගේ වැදගත් වීඩියෝ ඔයගලන්ට නිරතුරුව නරඹන්න හැකියාවක් ලැබෙනවා.